Oxford College of Business. All we do, all we are, is business education. දැන් මිනිස්සු වල් ගහන එක සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ග්ලයිපොසෙට් තමයි මුලින් ගැහුවේ අපි ඒක නැවැත්තුම තව එකක් දැම්ම මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ අග. ඒකත් අපි නැවැත් ග්ලූපොසිනේට් කියලා වස්තා කියලා තමයි වෙළඳ පොළට ආවේ. දැන් ඒකත් තහනම් කරලා තියෙනවා. ඒක අයිට වැඩිය බරපතලයි. ඒකේ ගබ්සා වීම, ජාන විකෘති, මන්දමානසික දරුවෝ සහ අංග විකල දරුවෝ උපදින්න පුළුවන්. ඊළඟට හෘද ආබාධ ඇති වෙන්න පුළුවන්. ග්ලයිපොසෙට් වලටත් වැඩිය ඉතාම නරකයි. ඉතින් ඒකේ සයනයිඩ් අන්තර්ගත සයනයිඩ් ආසනික කැඩ්මියම් තුනම තියෙනවා. කලින් එකේ සයනයිඩ් තිබුණේ නැහැ. ඉතින් සයනයිඩ් කියන්නේ මොකද්ද වෙන්නේ කියලා කවුරුද දන්නව? මට හිතා ගන්න බෑ. රජයේ නිලධාරීන්ගේ තියෙන මේ ආත්මార్థකාමී. මම රජයේ නිලධාරීන් ඇහුවා ඇයි ඔයා ග්ලූපොසිනේට් ගෙන්නුවේ කියලා. ඉතින් තේවතු හිමියෝ ඉල්ලුවා. ඉතින් මං කිව්වා තේවතු හිමියෝ ඉල්ලන පළියට ඔයා කොහොමද රජයේ ප්‍රතිපත්තිය තීදි කළේ කියලා. දැන් මම හිතලා තියෙනවා ලබන සතියේ මේ විනහට විරුද්ධව නඩුවක් දාන්න. දැන් නීතිඥයොත් එක්ක එකතු වෙලා අනිත් පාඩම ගුවන් නැත්තම් මේක ආයි කරනවනේ. මට හැමතිස්සෙම අල්ලගෙන ඉන්න බෑ. ග්ලයිපොසිනේට් නැවැත්වුව කියන එක සෑහෙන අමාරු කර. ලෝකෙ පළවෙනි රට කිසිම රටක ග්ලයිපොසිනේට් නවත්තලා නැහැ. ලංකාව තමයි පළවෙනි රට. මේ වගේ කම්පැනිත් එක්ක අරගල කරනවා කියන එක මොකද මේ මහා විශාල ප්‍රාග්ධන මුදල් බලවේග වලින් මේගොල්ලෝ හැසිරෙන්නේ ආණ්ඩු ගෙනියන්නේ ඒවයි. ඉතින් ඒක නිසා රජයේ මාධ්‍ය යොදනවා කොහොම මේගොල්ලෝ කල්පනා කරන්නේ මාධ්‍ය ගෙනියන්නේ සල්ලි වලින් සල්ලි නැතුව කොහොමද මේවා කියලා වැඩක් නැහැ කියලා. ඉතින් බගේ මැදිහත් වීම දෙරණ නාලිකාව කලා සැලකුත් ප්‍රමාණයක්.